लंकावट है ना वैटी में विदेश सुने में इन्हें विदेश का तस्वीर क्या अंगे इलंग एक और दिशा देने कराने काम ताव इलंग इलंग अपने विशाल दुल्हन बिल्ले ना पहाक के नाम के अंदर एंगलू बुली एंगलू करवाने ने कहूँ सहुदरिया अक्कला नंगीला नंग एक कार्य कराने कहूँ सहुदरिया इलंग आधार में नमक अंदर तेवरी दुल्हन बिल्ले ने कहा जसन तुनाक के नो एक कार्य अंदर एक क्या नंगी ने तेवत्ते वैडी पुरी ने कहूँ पंसी या पैड करो पनाक वितर ऐती ने द पीरिम पार्श्व सीटर अनुवाक वितर इन कहूँ द गहनु पार्श्व ये मनी द इंसान मेरा टे आर्थिक आदत्ती ने कहा ते द मेरा टे गहनु आते तमाम पेरा टे आर्थिक दी एंगलु मलिन सीटर एंगलु मलिन डॉलर बिलियन पाह समिके विदेश का समिके अंग डॉलर बिलियन हाया तेवल इन डॉलर बिलियन का जस्म तुना कि ने एक का देखा तुना प्रधान मा आधा मार गुप्पेला दिला तेरे मेरा टर गहनु ये वितर इसकोले करने क्यों वैटी प्रोमिन ने गुरु वरिया दरुवंगे बर अत्तकार करने ने वैटी एकाउंट गुरु वरिया कार्य ले करने क्यों गोजन सेवे कट राजेश ले कम कार्य वैटी एमिन का उद्दे गहनु विश्वविद्यालय वैटी एमिन गहनु है भाई आपे रटे वैटी एम दुख पिने का गहनु वैटी में कार्य इट पतिलो मुमर वैटी में दुख ऐह ना देंग में का विनाशकरी मसंदा में विनाशकरी में बैठने का कांतावन अतटा मारु कर युतुई कांतावन में बैठने का अतटा कते युतुई ऐसा ना पे समान मली सौदरी अपे पोल राज सौदरी अपे हापुतली अपे सौदरी निद सौदरियन विशाल प्रमाण किन्नो में हमदे नाम में ते देख रास राय नो बे हमदे नाम में का विनाशकरी मसंदा ओबटा जीवित एक पनवी ओबे दरवाजा जीवित एक पनवी ඔබගේ සතුට වෙනුවෙන් ඔබගේ සනසුම වෙනුවෙන් මේ වෙනස් කිරීම සඳහා අන්කවර්දාටත් වඩා වැඩියෙන් වේගයෙන් ඉදිරියට එන්න කියලා අපි ආරාධනා කරනවා මේක වෙනස් කරමු අපි නේද එතකොට අපි ගන්නවා සහෝදරයා වෙනස් කරන්න නම් හොඳයි මොකක්ද එන ඡන්දි මොකක් ඒයි ඇයි මොකක්ද එන්න කියලා කල්පනා කරන්න වෙලා තින්නේ වෙනද එහෙම කල්පනාවක් නැහැ විවස්ථාව අනුව ජනාධිපති ඡන්දෙ ඉන්න තියෙනවා ජනාධිපති ඡන්ද තියෙනවා දැන් ජනතාවට සිද්ධ වෙලා තියෙන මොකද්ද මොන ඡන්ද දෙයිද දන්නේ නැ අපිට වැඩිපුර දුරකට එමතුන් ඇවිල්ලා අහන්නේ සහෝදර කොයි ඡන්ද තියෙයිද දන්නේ නැ නේ ඇයි වෙනද එහෙම නැ වෙනද කොහොමද වෙනද ජනාධිපති ඡන්ද නම් ජනාධිපති ඡන්ද තියෙනවා ඒගොල්ලෝ දිනනවා ඊළඟ විවස්ථානුකූලව තියෙන මහ ඡන්ද නම් මහ ඡන්ද තියෙනවා ඒගොල්ලෝ දිනනවා දැන් මොකද වෙලා තියෙන්නේ ඉස්සලම කල්පනා කරා ජනාධිපති ඡන්දෙ තියන්න ඕන කල්පනා කරනකොට මතක් වෙනවා එන්පීපී එක ඊට පස්සේ කල්පනා කරනවා ඊට වඩා හොඳ වෙයිද නැහැ මහ ඡන්දෙ කියලා ඊට පස්සේ යන සතියක් විතර සරසු මදනවා මහ ඡන්දෙ කියලා එතකොට දිස්ත්‍රික් වලින් කියන අපේ ගම් පිටි යන්න බලන් ඉන්නේ කියලා එතකොට ආයතනාධිපති ඡන්දෙට මාරු වෙනවා මේ පාලකයන් කොච්චර අසරණද වෙලා කියනවා නම් කොයි ඡන්දෙද තියන්නේ කියලා හිතා ගන්න බැරි තරමටම නේද දෙලොව අතර අතරමං වෙලා ඒකෙන් මොකද්ද වැඩේ කරන්න සුදුසුම කාලේ වෙනද එහෙම නැහැ හොඳේ වෙනද ඒගොල්ලෝ දැන් මහින්ද මාතේ ඉන්න කාලේ මතකද දිනවලට නෙවෙයි දිනවලට කලින් ඡන්ද තිබ්බා අවුරුදු පතා ඡන්ද උතුරු මැද විසුරු වරලා ඡන්ද තියෙනවා අය මාස දෙකකින් වයඹ විසුරු වරනවා අය මාස දෙකකින් උව විසුරු වරනවා අවුරුදු පතා ඡන්ද එයි බඹරා වැල්ලේ කරගෙන කාලේ අද මොකද වෙලා තියෙන්නේ බඹරාට වැල්ලට බහින්න දරුව ඉන්නේ දැක්කනේ නැවකඩංගල වෙච්චිද හරිද මොකද සිද්ධ වෙලා තියෙන්නේ නේද අදේවල දේශපාලනේ අවසන් නදීරට අවිල තිනවා එනිසා අපිට මේක වෙනස් කිරීම සඳහා හොඳම අවස්ථාව අවිල තිනවා අවස්ථාව වෙන තිර විතරක් නෙවෙයි වෙනදා මේ කඳවුරු දෙක අපිට දෙකක් වගේ පෙන්නවා අද දෙකක් නෙවෙයි නේ මතකද ඉස්සර රනිල් වික්‍රමසිංහ මහත්තයා මහින්ද මහත්තයා ජනතාවගේ ඔළුවේ හැදුනේ කොහොමද එලාර දුටු ගැමුණු වගේ නේද ඔළුවේ හැදුනේ මහින්ද කිව්වහම දුටු ගැමුණු වගේ රනිල් කිව්වහම එලාර වගේ එනිසා අපි හිතුවා මොකද්ද දෙන්නා යුද්ධ කර ගන්නවා කිව්ව. ගනු කඩුව එනු සටනට කියලා දෙන්නා යුද්ධ කර ගන්නවා. දෙන්නා යුද්ධ කරගෙන ගම්මලයේ ඒ දෙන්නා කඩදාසි කඩුවේ යුද්ධ කර ගන්නකොට ගමේ පොළොව වලින් ඇත්තටම ගාගත්තා. යුද්ධ කරගත්ත කල පෙනුණා. හැබැයි මොකද වුනේ? රාජපක්ෂලා විශාල අසිරතාවයකට පත් වුණා. අසිරතාවයකට පත් වුණාම බේරගන්න ඉස්සරහට ආවේ කවුද? අයියන්ඩියේ බියනවන්න මරණාසටි මම් පෙන්නන්නම් කියලා කවුද ඉස්සරහට ආවේ? රණි අතිජාත මිත්‍රයෝ මේ ළඟදී රණවික්‍රමසිංහ මහත්තයා මාලදිවිවිල මාලදිවිවිල මොකද දන්නවද
ඒ ජනාධිපතිවරයා දිවුරුම් දෙන උත්සවෙට උත්සව පේන්න බෑ ගම්මලත් ඉන්නව නේද ඔහොම කට්ටිය සුදු කොඩියක් පේන්න බෑ දවස් හතම එතන මගුල් ගියක් ගේන්න පේන්න බෑ වියන් බඳින තැන ඉඳන් එතන නැත්නම් ඔහොම කට්ටිය අන්නේ වගේ ආදි මන්ද දෙය රාජ්‍ය උරුවට ඔටුනු පළඳනු කරනවා ජපානයේ අගමැතිතුමාගේ ආදාහණයට යනවා මාලදිවයිනේ ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියට යනවා ඔන්න ඔය පදවි ප්‍රාප්තියට ගිහිල්ලා ආවා ඇවිල්ලා කෙලින්ම ගියේ කොහටද මහින්ද රාජපක්ෂගේ උපන්දිනයට ආණ්ඩුවෙන් දීලා තියෙන නාමල්ගේ ගෙදර නාමල්ගේ ගෙදර කියලා කේක් කැපුවා දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් කරන ඕනෑම දෙයක් ෆෝන් එකෙන් කවුරු හරි රෙකෝඩ් කරලා එළියට දානවා එළියට දැම්මට පස්සේ මොකද වුනේ අන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උපන්දිනයට ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ කේක් කපලා කියලා ලොකු ආන්දෝලනයක් ගියා එක මාධ්‍ය සාකච්ඡාවකදී ඉන්දියාවේ මාධ්‍යවේදියෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඇහුවා ඔයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපන්දිනයට ගියා නේද කියලා රනිල් වික්‍රමසිංහ කිව්වා ඔක අහන්න දෙයක් ඔක අලුත් දෙයක් මම හැමදාම යනවා කිව්වා ඒ කියන්නේ මොකද ඒගොල්ලෝ හැමදාම යාලු දැන් බලන්නකෝ රනිල් වික්‍රමසිංහ ඩුබායි ගියා ඩුබායි යනකොට අරන් ගියේ කවුද සජබේ සුරේස් වඩිවේල් මහින්ද ඩුබායි යනකොට තනියට යන්න කවුද සජබේ සුරේස් වඩිවේල් ඊළඟ මහින්ද ඩුබායි ගියා ඩුබායි යනකොට ගන්න කවුද සජබේ මාන්නප්පෙරුව ගම්පා දිස්ත්‍රික් දැන් රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ ගිහිල්ලා තනියට ගිහලා තියෙන්නේ කවුද පොළොන්නරුවේ සජබේ කින්ස් නෙල්සන් ඊට සජිත් කියනවා රනිල්ගේ රට යන වියදම් වැඩි කියලා බලනකොට ඒගොල්ලෝ කට්ටියක් ගිහිල්ලා මන්දක මේලඟදී කියලා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව කිව්වට පස්සේ නේද ලක්ෂ 2000ක් වියදම් කරන රට යන්න ඔය 2000න් ගාණක් ගිහලා තියෙනවා සුරේස් වඩිවේල්ට තව ගාණක් ගිහලා තියෙනවා මාන්නප්පරමට ගම්පහ දිස්ත්‍රි දැන් වියදම් කරනවා සජබේ කින්ස් නෙල්සන්ට දැන් මන්දක උගන්ඩාවේ ඡාය රූපයක් එනවා උගන්ඩාවේ ජනාධිපතිවරයයි මේ ජනාධිපතිවරයයි එකට ඉඳගෙන ඉන්නවා දෙපැත්ත ඉන්න රටවල නියෝජිතයෝ මේ සාකච්ඡාව තියෙන උගන්ඩාවේ හැබැයි උගන්ඩාවෙන් සාකච්ඡාවට ඇවිල්ලා ඉන්න ජනාධිපතිවරයාට ජනාධිපතිවරයා ඇරෙනකොට පහයි ලංකාවේ 15යි වැඩේ තියෙන උගන්ඩාවේ වැඩියෙන් නම් එන්නර කොහෙන්ද උගන්ඩාවෙන් දැන් වැඩියෙන් ඉන්නේ කවුද ලංකාවේ මේ සම්පතියක් ගිහිල්ල උගන්ඩාවේ ඇත්තට නතර කරලා આવොත් නම් මරු රටමෑ හරිද තියන්න ඕන රටක් මේක මොකද්ද මේ කරන්නේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි කරන් නාස්ති කරනවා මේ කණ්ඩායම් දෙකම එකට එකතු වෙලා එනිසා තවදුරටත් මේවා දෙකක් නෙවෙයි හැම පැත්තෙම පෙන්ඳුම් කරමින් තියෙන මොකද්ද මේ ඔක්කොම එක කඳවුරක් ඒ කඳවුර තමයි 75 වසරකට වඩා වැඩි කාලයක් අපේ රට පාලනය කරේ ඒකේ ප්‍රතිඵල මං කලින් කිව්වා ආර්ථිකය කඩාවැට්ටුවා අපරාධ වැඩි කරා හිඟන රටක් ඇති කරා කර්මාන්ත පද්ධති කඩාවැට්ටුවා කඳු පිටින් නා යන රටක් හදුවා විශාල මාපලව වස විසවලින් පිරෙව්වා අලි යාපු නැති නගරවලට අලියෙන්ඩ පටන් ගත්තා පරිසර පද්ධතිය විනාශ කරා කුමුරු මුඩුමිඹුවට පත් වුණා තරුණයන් ජනාගත විනාශ වුණා අධ්‍යාපන කඩවත්තා ඉස්පිරිතාලවල බෙහෙත් නැතුණා බෙහෙත් නැතුණා විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් අපේ ගම්වල කියමනක් තියෙනවා කනබොන දේවල් වලට වස දෙන්නේ සතෙකුටවා ඒක සාමාන්‍යයෙන් ගම්වල අපි කනබොන දේවල් වලට වස දෙන්නේ සතෙකුටවා හැබැයි මෑතක සෞඛ්‍ය මාත්‍යංශ මොකද උනේ ලෙඩ ගිහිල්ලා අසනීපට බෙහෙත් ගන්නකොට ගහනවා ඉන්ජෙක්ෂන් එක බලනකොට ඉන්ජෙක්ෂන් එකේ තියෙන මොනවද බෙහෙත් නැමේ වතුර ඉතින් අම්මා අක්කා විදපත නැතකට එනවා ගහලා තියෙන වතුර දැන් පරීක්ෂණුන් ගේලි වෙනවා වතුර විතරක් නෙවෙයි ඒ වගේ දිලීරක් තිබ්බ කියලා ඒ කියන්නේ මොකද්ද ඉස්පිරිතාලේ යන්නේ ලෙඩක් වුණාම බෙහෙතක් ගන්න හැබැයි ඉස්පිරිතාලෙන් ගන්න ඉන්ජෙක්ෂන් එක වතුර බවට පත්ලා වතුර වල දිලීර වලින් පිරিলা ඒ සෞඛ්‍යම ප්‍රති නිදල් ඉන්නවා එන මොකද්ද වෙලා තියෙන්නේ අපරාධ වලින් ගහන වෙච්චි රාජ්‍ය වංචාව දූෂණය නැසි ගහන වෙච්චි රාජ්‍ය මේ රට හැම අතින්ම කඩාවැටලා තියෙන්නේ මෙතන කාට හරි නැගිටලා කියන්න පුළුවන්ද සහෝදරයා අපේ රට මේ දිශාවෙන් බලාපොරොත්තුවක් තියෙනවා මේ දිශාවෙන් අනාගතේ යමින්ති වෙනවා කියලා අපිට කිසි දිශාවකින් කියන්න බෑ ඒ කියන්නේ මොකද්ද අපේ රට පද්ධතියක් හැටියට කඩාවැටිලා රාජ්‍ය සේවේ කාර්යක්ෂමද ඔගලට හිට කච්චේරියට වැඩක් කරගන්න යන්න තියෙනවනම් අද හවස මොකද කරන්නේ දන්න කෙනෙක් ඉන්නවද කියලා හොයනවා රාජ්‍ය සේවය කඩාවැටලා ඒ විතරක්ද ඔගල පොලිසියට කියලා ප්‍රමිල්ල දාගන්නකොට උගල විශ්වාසයක් තියෙනවද නෑ කඩාවැටිලා දැන් බලන්න පොලිස්පතිවරයෙක් නෑ තාමත් ලංකාවේ අවුරුද්දක් හිටපු පොලිස්පතිට නේද වික්‍රමර්ථ මහත්තයට මාස 3න් 3ට රනිල් වික්‍රමසිංහ රීලෝඩ් දදා හිටියා මාස 3ක් වැඩ බලන පොලිස්පති
ඒ රීලෝඩ් එකේ වුණාම ආයෙ මාස 3ක් රීලෝඩ්. දැන් දේශබන්දුට රීලෝඩ් දාමු. මාස 3යි දැන් ඉවර වෙන්න ළඟයි. මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ ස්ථිර පොලිස්පතිවරයෙක් නැහැ. හේතුව මොකද? ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් තමයි පොලිස්පතිපත් වෙන්න ඕන. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු මුල් 8 දෙනාගෙන් දෙන්නෙක් විතර තමයි බේරිලා ඉන්නේ. අනිත් ඔක්කොටම නඩු. එහෙම නැත්නම් උසාවියේ වැඩිකාරයෝ. ඉතින් පොලිස්පති කෙනෙක් පත් කරගන්න බෑ නඩු වැටිලා. මොකද රට වෙලා තියෙන්නේ? हर न्यूज़ श्रीलंका।